कुमार संगकार कियानी श्रीलंका क्रिकेट इतिहास बिहुनु अति दक्ष क्रीडके संग तमाय श्रीलंका खंडाय बेनुवेन एक दिन सह टेस्ट तरंगवल वैडिम लकुन लबागत क्रीडकया विधियट इतिहास गत वेन्ने संगट हॉल ऑफ फ्रेम सम्माने पिरनमन्न अंतर्जातिक क्रिकेट काउंसिले तीरणे करनवा संगट कलिन मे सम्माने हिमीला तीन्ने एक श्रीलंकिकेक्ट विदराय ए तमाय सुपिरी दंगपंद्यावन क्रीडक मुत्तय्या मुरलीधरन संग सह मुरली कियान्ने मे सम्मानेट मोनतरम सुदुस्सुद कियन दे गैन अमुतुवेन कथा करन्न ओन नैहे ලංකාවේ මේ විදිහට මේ විශේෂයන් දෙන්න මේ ගෞරවයෙන් පිදුම් ලබද්දී ආසියානු කලාපයේ මේ වෙද්දි ක්‍රීඩකයන් 14ක් මේ සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා මුලින්ම මේ සම්මානය පිදුම් ලබන ක්‍රීඩකයා තමයි ඉම්රාන් ඛාන් ඉම්රාන් කියන්නේ පාකිස්තාන කණ්ඩායමේ 1992 ලෝක කුස්ලාන අවසන් තරගයේ ජයග්‍රහණයට මෙහෙවපු නායකයා ඊට පස්සේ තවත් පාකිස්තාන විශිෂ්ටයෙක් වන වෂිම් අක්‍රම් මේ සම්මානයට පාත්‍ර වුණා අක්‍රම් කියන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණු විශිෂ්ටතම වමත් වේග පන්දුයවන්නේ කාලයක් තිස්සේ වැඩිම ටෙස්ට් කඩු ලාභියා විදිහට හිටපු සුනිල් ගවස්කා මේ සම්මානයෙන් පිදුම් ලැබපු තවත් ආසියාතිකයෙක් පාකිස්තානයේ බිහි කළ වඩාත් සාර්ථක ප්‍රතිකරුවෙක් විදිහට තාමත් ඉදිරියෙන් කියවෙන ජාවිඩ් මියන්දාත් කියන්නේ මේ ගෞරවය දිනාගත් ක්‍රීඩකයෙක් පාකිස්තානයේ බිහි කළ අති දක්ෂ ප්‍රතිකරුවෙක් වගේම තාමත් පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් ඉහළම තනින්ම සෙල්ලම් කරලා තියෙන හනිෆ් මොහමඩ් මේ සම්මානයට පාත්‍ර වුණු තවත් විශිෂ්ටයෙක් ඉන්දියාව බිහි කළ අති දක්ෂ දඟපන්දුයවන්නෙක් විදිහට සැලකෙන විෂන්ෂින් වෙඩිත් මේ සම්මානයෙන් පිදුම් ලැබලා තියෙනවා කුම්බ්ලේ හර්බලාන් වගේ ක්‍රීඩකයන්ගේ පැමිණීමට කලින් ඉන්දියාව බිහි කළ ලෝක මට්ටමේ දඟපන්දුයවන්නෙක් විදිහට තමයි වෙඩි හඳුන්වන්නේ ඉන්දිය කණ්ඩායමේ 1983 ලෝක කුස්ලානේ දිනද්දී නායකත්වය දරපු කපිල් දේව් මේ සම්මානයෙන් පිදුම් ලැබපු තවත් විශිෂ්ටයෙක් එක් දින තරඟ රටාවේ බිහිවුණු වඩාත් භයානකම සහ සාර්ථකම වේගපන්දුයවන්නෙක් විදිහට සැලකෙන වකා යුනිස්ටක් මේ සම්මානය ලැබිලා තියෙනවා ඉන්දියාව වෙනුවෙන් වැඩිම ජාත්‍යන්තර ටෙස්ට් කඩුල් ප්‍රමාණයක් දවාගෙන තියෙන අනිල් කුම්බ්ලේ කියන්නේ මේ විදිහට අද්විතීය ක්‍රීඩක ගෞරව නාමයට පාත්‍ර වුණු කෙනෙක්. ඉන්දියාව බිහිකල තවත් සුපිරි ප්‍රතිකරුවෙක් විදිහට සලකන්න පුළුවන් නිහඬ දඩයක්කාරයෙක් විදිහට නම දිනාගත් රාහුල් ද්‍රාවිඩ්ටත් හෝල් ඔෆ් ෆ්‍රේම් සම්මානය ලැබිලා තියෙනවා. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වගේම ශතක ලාභියා වන සචින් තෙන්ඩුල්කාටත් මේ ගෞරවය ලැබිලා තියෙනවා. පාකිස්තානයේ බිහි කළ තවත් සුපිරි ප්‍රතිකරුවෙක් වන සයිර් අබ්බාස්ටත් මේ විශිෂ්ටයන් අතරේ තැනක් හිමි වෙලා තියෙනවා. මේ සුපිරිම ක්‍රීඩකයන් අතරේ තමයි ශ්‍රී ලාංකික විශිෂ්ටයන් දෙන්නෙක් වන සංග සහ මුරලී ඉන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.